පමණක් කියන්නේ ඊළඟට පත් වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔක්කොටම එක්කෙනට පරිපරි කියන්නේ සත්‍යකත් කියන්නේ අර ඉස්සර දුන්නා වගේ කෝච්චියේ පාර්ලිමේන්තු යන කෝච්චියේ වරන්ට් එකක් දෙන්න කොටුවෙන් බැස්සම 3 wheel එකක් දෙන්න පාර්ලිමේන්තු යන හැබැයි ජනාධිපතිතුමාගේ මගින් ලැබෙන උතුමාණන් 3 wheel එක කියන්නේ නැහැ මොකද උතුමා අනුදිශානාක නෙමෙයි උතුමා ශ්‍රී ලංකා ජනාධිපති රජයේ සේවකයෝ අති බහුතරයක්ම කතර ගැහුවේ පහුගිය කාලේ අනුරට හැබැයි අනුරට කතර ගැහුවේ ඇයි පඩි ටික වැඩි වෙයි හොඳ රාජ්‍ය සේවයක් විසිතේරක් දැන් කියනවා රනිල් වික්‍රමසිංහ ජනවාරි මාසේ වැඩි කරපු පඩිය අපිට වැඩි කරන්න බෑ ඒක අපේ ජනාධිපති පාර්ලිමේන්තු මැතිවරණයේදී දිනපු මාලිමාව තාම දකින්න නැහැ. වෙනදා හැමදේටම දුවන්ගෙන නාමල් කරරතර දැන් පැත්ත පළාතේ නැහැ. කුරුණෑර දිස්ත්‍රික්කේ නාම යෝජනා ලයිස්තු වෙනන් 18ක් හිටියා. හැබැයි මේ භූමියේ ඒ 18 පේන්න නැහැ. ඒ නිසා නන්නාඳුනන පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා කොලේ වහලා දිනන්න හදන්නේ. පක්ෂයට දෙන්නලු. අපේක්ෂකය දිහා බලන්න එපාලු. ෆොටෝ ටිකක් තියෙනවා, නන් ටිකක් තියෙනවා. ඉන්නේ කොහෙද? කින්ද මන්ද? කළු දුසුද කියලා හොයාගන්න දෙයක් නැහැ. කිසිම කෙනෙක් මේක තරඟකරුවෝ නැහැ. ජාතික වශයෙන් ගත්තම ප්‍රබලයි කියලා කියාගත්තයි ඔක්කොම දැම්මම පෙන්ෂන් ගිහිල්ලා තියෙනවා. අපි ඉතුරු ටිකක් යවන්න බලාපොරොත්තු වෙනවා මේ මැතිවරණය ඉවර වෙනකොට. කිසිම අභියෝගයක් නැහැ. මැතිවරණ භූමියේ කවුරුත් නැහැ. අනිත් දේශපාලනයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. හේදිලම ගිහිල්ලා තියෙනවා. වැදගම්මකට නැති හිස් ප්‍රලාපයක් බවට පත් වේ. එතුමගේ ওই ಜಾති ඇමතීම හරි මොකක් හරි ප්‍රකාශය. මාලිමාවට ඡන්ද දෙන්න කියලා කාටද දැන් මේ ඡන්ද දෙන්න කියලා? සැඟවුණු අමුත්තන්ට ඡන්ද දෙන්න කියලා තමයි මාලිමාවේ මහතුරු මේ ඉල්ලන්නේ. ජනතාවට අපි නැවත වාරයක් ආයාචනය කරනවා. මහජන නියෝජිතයෙකුට ඔබගේ වටිනා ඡන්දය ලබා දෙනවද? සැඟවුණු අමුත්තෙකුට, ගෝනි බිල්ලෙකුට ඡන්දය දෙනවද කියන එකත් ජනතාව තීරණය කරන්න ඕනේ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ විපක්ෂ නායකකමත් 14 වෙනිදාන් පස්සේ අවසන් වෙනවා කියන එකත් අපි ඔබට සිලින්ඩරේ බර තිබුණේ රනිල් වික්‍රමසිංහගේ. රනිල් වික්‍රමසිංහගේ බර සිලින්ඩරයෙන් ඉවත් කරලා පස්සේ සිලින්ඩරය හිස් සිලින්ඩරය. හිස් සිලින්ඩරයට ඡන්ද දෙන්න අපේ ගංගුල නම් කවුරුත් නැහැ. මැතිවරණ කාලේට මේ ටිපෙක්ස් සාමාන්‍යයෙන් ටොන් ගානට ওই සමහර පක්ෂවල සමහර කට්ටිය ගාව තියෙනවා. රංජිත් මද්දුම් බණ්ඩාර මහලේකම්ට කියන්නේ ටිපෙක්ස් මහලේකම් කියලානේ. ඉතින් මහලේකම්ගේ ආభాෂයේ සාමාන්‍ය එයාලගේ අනිත් දිස්ත්‍රික් නායකයන්ටත් තියෙන්න පුළුවන්. හොඳ විපක්ෂයක් හදන්න තරම් කණ්ඩායමක් එලිපහලියෙන් පේන්නේ නැහැ. මට නම් තාම අනුර කුමාර ජනාධිපති කියලා දැනෙන්නේ නැහැ. මට කිසිම හැඟීමක් නැහැ මෙයා ජනාධිපති කියලා. පාරේ යනකොට දැනෙන්නෙත් නැහැ. රැස්වීමක ඇවිල්ලා වාඩිලා ඉන්නකොට දැනෙන්නෙත් නැහැ. චන්දිකා කුමාරතුංග කියලා ගන්න. මහින්ද රාජපක්ෂ කියලා ගන්න. රනිල් වික්‍රමසිංහ කියලා ගන්න. අපිට දැනෙනවා ජනාධිපති කියලා. හැබැයි අනුර කුමාර ජනාධිපති කියලා දැනෙනවද? ඒ නිසා මම කියන මේ ආණ්ඩුවට වැඩි කාලයක් නැහැ. දැන් අන්න වර්තමාන ආණ්ඩුව ආර්ථික උපදේශකයන් විදියට පත් කරගෙන ඉන්න කණ්ඩායම ගැන ඔබතුමා තෘප්තිමත්ද? අපේ ගම්මලාය නම් කියන්නේ ගොඩබේ මහත්තයාට දෙන්න බැරි වෙච්ච ඉතුරුපත් වීම ටික අනුර කුමාර ජනාධිපති මහත්තයා දෙනවා කියලා තමයි විහිළුවට වගේ කියන්නේ. බැලුවම ඉතියේ ලොකු වෙනසකුත් නැහැ. තාත්තා කියලා තියෙන්නේ විශ්‍රාම ගන්නවා කියලාද කෙටි විරාමයක් ගන්නවා? දැන් විශ්‍රාම ගියා කියපු තුන් දිනක් මම දැක්ක එක පෙළියේ වාඩි වෙලා ඊයේ දේශපාලනය ගැන කතා කරනවා. ඒ හින්දා දේශපාලනඥයෝ විශ්‍රාමයක් නැහැ කියන එක ඊයේ ඒ තුන් දෙනා වාඩිලා කරපු සමුග සාකච්ඡාවෙම ඔප්පු වුණා. ශක්තිමත් බලයක් පාර්ලිමේන්තුවේ ගොඩ ගන්නවා. ඔය දැන් සමහරු කියනවා අපි විපක්ෂයට ගිහිලා ආණ්ඩුවට උදව් කරනවා, අනුර සහෝදරට උදව් කරනවා කියලා. ඒගොල්ලෝ හොරු අල්ලන උදව් කරයිද? නැහැ. කවදාකවත් නැහැ.